පෙළ විභාගය ෆේල් වුණොත් ලා සමහර අය බිස්නස් කරනවා. සාමාන්‍ය පෙළ විභාගය ලියපුවොත් නිකම්ම නිකන් තරුණයෙක් විතරයි අසමත් වෙලා විභාගය ෆේල් වෙලා ආයුවන් වෙනද වගේ ආදරෙන් ඔයාලා YouTube channel එකට පිළිගන්නවා. මේ thumbnail එකේ මම දාලා තියෙන්නේ බැරි වෙලා හරි වාගේ විභාගය ෆේල් වෙලා ඊළඟට වෙන්න තියෙන නරකම දේ තමයි සාමාන්‍ය පෙළ ෆේල් වෙන එක. ඔයාලට ඉහළට ඉගෙන ගන්න බැරි වුණොත් ඔයා මොකද කරන්න කියන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න තමයි මම අද වීඩියෝ එක අරන් ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එකත් කරන් දිලෙන්න මම නිමල් කුමාර්. මම දැනට රාජ්‍ය පාසලක වැඩ කරනවා. ඒ වගේම විවිධ පාසල්වලට දේශන සපයමින් යනවා. ඉතින් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මේ සාමාන්‍ය පෙළ විභාගය ෆේල් වුණොත්, එහෙම නැත්නම් උසස් පෙළ විභාගය ෆේල් වුණොත් මම මොකද කරන්න කියන ප්‍රශ්නය අහන අය ගොඩක් අය ඉන්නවා. ඉතින් අපි හිතමු ඔයා සාමාන්‍ය පෙළ හදාරන කෙනෙක් නම් ඔයාට ඊළඟට වෙන්න තියෙන නරකම දේ තමයි සාමාන්‍ය පෙළ ෆේල් වෙන එක. වෙන්න පුළුවන් නරකම දේ තමයි සාමාන්‍ය පෙළ ෆේල් වෙන එක. ඔයා දැනටමත් තීරණය කරනවා නම් ඔයා සාමාන්‍ය පෙළ විභාගය පාස් වෙන්න ඔයාට පුළුවන් ආපහු නැවත ට්‍රයි කරන්න, නැවතත් විභාගය ලියන්න. මම ඒක කියලා ඉවර කරන්න නෙමෙයි හදන්නේ. ඔයාට ඕන නම් පුළුවන් නැවතත් සාමාන්‍ය පෙළ විභාගය ලියලා උසස් පෙළ විභාගය ලියලා ඒ ඔස්සේ ඉදිරියට ඉගෙනගෙන යන්න. මම උසස් පෙළ අය ගැන කතා කරනවා. ඉතින් සාමාන්‍ය පෙළ අය ෆේල් වුණොත් ඔයා ඊළඟට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? ඔයාගේ ඉදිරි අනාගතය වෙනුවෙන් කොහොම වුණත් මේ අධ්‍යාපන කටයුතු ඉවර කරාට පස්සේ ප්‍රසිද්ධ වෙන මොකක් හරි රැකියාවක් හොයාගන්න. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ ඔයාට හිතනවා නම් නැවතත් ආපහු ට්‍රයි කරන එක තේරුමක් නැහැ කියලා, ඔයාට පුළුවන් විවිධාකාර ශ්‍රේෂ්ඨ කීපයක් තියෙනවා. අන්නේ ශ්‍රේෂ්ඨ ගැන ඔයාට මතක් කිරීමක් කරන්න. මම ඔයාට යෝජනාවක් කරනවා. සාමාන්‍ය පෙළ ෆේල් වුණොත් මුලින්ම රැකියාවකට යන්න එපා කියලා. ඔව්, ඒකට හේතුව තමයි ඔයාට සාමාන්‍ය පෙළ විභාගය ලිව්වට පස්සේ කිසිම ස්කිල් එකක් නැහැ ඔයාගේ රැකියාවකට යන්න. ඒ කියන්නේ ඔයා සාමාන්‍ය පෙළ විභාගය ලියපුවොත් නිකම්ම නිකන් තරුණයෙක් විතරයි. ඔයාට කිසිම කුසලතාවයක් නැහැ රැකියාවක් කරන්න. හැබැයි ඔයා දැනටමත් මොකක් හරි ස්කිල් එකක් ඩෙවලොප් කරගෙන ඉන්නව නම්, උදාහරණයක් විදිහට සමහර අපි ළමයි දැකලා තියෙනවා සාමාන්‍ය පෙළ විභාගය ෆේල් වුණාට සාමාන්‍ය පෙළ විභාගය ලියන්න ඔන්න මෙන්න කාලේ වෙනකොටත් එයාලගාත් ඒ සල්ලි තියෙන සමහර අය විවිධ වැඩ කරනවා. හොයලා බලපුවාම තමයි තේරෙන්නේ එයාලා සමහර අය බිස්නස් කරනවා. මේ සමහර බිස්නස් කරන්න අතේ සල්ලි තියෙන්න ඕනේ. ඔය eBay drop shipping වගේ දේවල් කරන්න පොඩි මුදලකින් පටන් ගන්න පුළුවන් දේවල් තියෙනවා. හැබැයි ඒ වගේ ස්ථාවර වෙච්ච අය, ඒ වගේ කරන අයට නෙවෙයි මම පණිවිඩය දෙන්නේ. කිසිම දෙයක් ගැන ප්ලෑන් එකක් දැනට නැති අය ගැනට තමයි මේ කතා කරන්නේ. මම කියන එයාලට ගාමන්ට් ෆැක්ටරි එක හරි කවුරු හරි වැඩ කරන තැනක හරි ජොබ් එකකට යන එක නෙවෙයි දැන් කරන්න ඕනේ. ඔයාට සිද්ධ වෙනවා ජොබ් එකක් කරන්න උවමනා කරන වෘත්තීය සුදුසුකම හදාගන්න. ඉතින් ඒ වෘත්තීය සුදුසුකම හදාරන්න අපිට රජයේ සහ පෞද්ගලික ආයතන ඕන තරම් තියෙනවා. ඔයා කැමති පැත්ත ඉස්සෙල්ල තීරණය කරන්න. උදාහරණයක් විදිහට ඔයා කැමති හොටෙල් ශ්‍රේෂ්ඨයට නම් ඒකට අදාළව රජයේ සහ පෞද්ගලික ආයතන ගොඩක් තියෙනවා. අන්නේ ආයතනයකින් ඔයා NVQ මට්ටමේ පාඨමාලාවක් හදාරලා ඊට පස්සේ පුළුවන් ඔයාට ඒ අදාළ රැකියාවට යන්න. ඒ වගේ විවිධාකාර ශ්‍රේෂ්ඨ යටතේ විවිධ පාඨමාලා තියෙනවා. මං යෝජනා කරනවා ඔයාට සාමාන්‍ය පෙළ දැනට ෆේල් නම්, ඔයා දැනට අසමත් නම්, ඔයා උසස් පෙළ නැවත හදාරන බලාපොරොත්තුවක් නැත්නම්, ආපහු සාමාන්‍ය පෙළ විභාගය ලියන අයිඩියා එකක් නැත්නම් ඔයාට යෝජනා කරනවා යම්කිසි වෘත්තීය සුදුසුකමක් හදාගන්න. ඒකට උවමනා කරන පාඨමාලාවක් ඔයා විසින් හදාරන්න ඕන කියලා. ඒ වගේම තව කණ්ඩායමක් ඉන්න යාළ තමයි උසස් පෙළ ලියලා ඔන්න ෆේල් වෙන කට්ටිය. මේ අසමතුම් වෙනුවේ මම යෝජනා කරනවා ඔයා කැමතිනම් අර සාමාන්‍ය පෙළ අයට වගේම මම යෝජනා කරනවා ඔයාට කැමතිනම් පුළුවන් නැවත වරක් උසස් පෙළ කරන්න මම යෝජනා කරනවා. මගේ යෝජනාව නම් ඒක කරලා අසාර්ථක වුණොත් ඊළඟ පියවරට යන්න කියන එක. ඒ නැසත් ඔයාගේ අදහස තියෙන්නේ නෑ මම අපහු ඒ ලෙවල් කරන්නේ, මට ඕනේ යම් කිසි ජොබ් එකකට යන්න කියලා. මම කියනවා ඔයාලට සාමාන්‍ය පෙළ අයට නැති අවස්ථාවක් තියෙනවා. සාමාන්‍ය පෙළ අයට වඩා ලොකු අවස්ථාවක් තියෙනවා ජොබ් එකකට යන්න. ඒකටත් උවමනා කරන වෘත්තීය සුදුසුකම හදාගන්න පුළුවන්. හැබැයි
සමහර විට කාර්මික විද්‍යාලයක සාමාන්‍ය පෙළ විභාගය අසමත් වෙලා අයට තියෙන පාඨමාලාවල් වලට වඩා ලොකු පාඨමාලාවල් ක්‍රියාත්මක වෙනවා. උසස් පෙළින් පස්සේ ඔයා කාර්මික විද්‍යාලයකට වගේ යනවා. නැගී යෝජනාව ඔයා උසස් පෙළින් පස්සේ ඉගෙන ගන්න එක අවස්ථාවක් නැත්තම්, يعني වට කැමැත්තක් නැත්නම් වට පුළුවන් ඊළඟ ඔප්ෂන් එක විදිහට ඒ වෘත්තීය සුදුසුකම් හදාගන්න වැඩේට යන්න. එහෙමයි කියලා ඔය සමහර අය කරන රැවටීම් වලට අහු වෙන්න එපා. එහෙම ගොඩක් ක්‍රියාත්මක වෙන මම දැකලා තියෙනවා. YouTube පාඨමාලාව කියලායි, ඊට පස්සේ e-money පාඨමාලා කියයි. ඒවා අර ඔය කියන තරම් සුන්දර ලස්සන පාඨ දේවල් නෙමෙයි, ලස්සන වැඩසටහන් නෙමෙයි, සති දෙකෙන් ලක්ෂ ගණන් හොයන්න එහෙම කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ වගේ ඇත්ත නැත්ත හොයල යන්න මම කියන්නේ එකක්වත් නරකයි කියලා. හැබැයි ඒ අදාළ දේවල් වලින් මේ ඌමනා කරන පැත්තට, ඔයා කැමති පැත්තට යන්න පුළුවන් කියලා හොයලා බලලා යන්න කියන යෝජනාව මම කරනවා. එසේ වෙතත් වෘත්තීය සුදුසුකමක් නැතුව අපිට රැකියාවකට යන්න බැහැ. ඒ කියත් පහළම ලෙවල් එකකට තමයි වට යන්න වෙන. එහෙම වුණොත් ඉතා අඩු වැටුපකට ඉතා දීර්ඝ කාලයක් අර ඒ රැකියාව නියත් නිරත වෙනවා. එතකොට ඔයාට රැකියාව එපා වෙනවා, ඒ රැකියාව තෘප්තියෙන් කරන්න බැරි වෙනවා. ඒක නිසාම යෝජනා කරන උසස් පෙළින් පස්සේ අසමත් අයට ඔන්න චාන්ස් එකක් තියෙනවා. විවිධාකාර පාඨමාලා ගොඩක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාට හිතනවා නම් මේ මට උපාධිය ඇත්තටම කරන්න ඕනේ, හැබැයි ආයෙ ඒලෙව කර කර මට නටන්න කාලයක් නැහැ. හැබැයි ඔයාට පුළුවන් පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා. ඒ විශ්වවිද්‍යාලයකින් ඔයාට උපාධියක් ගන්න පුළුවන්. හරි ලේසි නෑ. ඒකත් උපාධිය හදාරන්න ඕනේ ඔයා යම්කිසි මුදලක් ගෙවන්න ඕනේ. ඒ වෙබ්සයිට් වලට ගිහිල්ලා බලන්න. ඒ වෙබ්සයිට් වලින් අහන්න, කෝල් කරන්න, ඒ වගේ ඒ උපාධිය ලබා ගන්නවාට ඉගෙන ගන්න පුළුවන්. කැම්පස් එකකට ගිහිල්ලා උසස් පෙළ අසමත් වුණත් වාට පුළුවන් ෆවුන්ඩේෂන් ලෙවල් එකක් කරලා ඊළඟට උපාධි ඉවර කරගන්න. මේක ඔයාගේ කැමැත්ත, ඔයා කැමති විදිහට ඒක තීරණය කරන්න. ඉතින් ඔන්න අසමතුන් වෙනුවෙන් මම අරගෙන ආපු වීඩියෝ එක මම කියනවාට අසමත් වෙලා ජීවිතය පැත්තකට දාගන්න නෙවෙයි, මේ අදහසත් එක්ක වාට පුළුවන් ලොකු ගමනක් යන්න. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මාත් එක්ක රැඳී ඉන්න. පාල් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක කොමන. එහෙනම් ගිහිල්ලා එන්න තව වැදගත් වීඩියෝ එකකින් හම්බවෙමු. හැමෝටම ජය වේවා.